අපි සම්බාහනය කරනවා මසාජ් කරනවා. හා ඒකත් තනියම කරගන්න ක්‍රමයේ තියෙනවා. ඔව්. අර කී අපි සාමාන්‍ය කරන ක්‍රමයට වඩා වෙනස්. මොකද මේ තමුන් තනියම තමුන්ටම කරගන්නකොට සමහර දේවල් කරන්න එපා කියලා තියෙනවා. ඒක නිසා කීපයක් විතරයි තියෙන්නේ. හැම සම්පූර්ණයෙන්ම නැහැ. කොටස් කීපයක් විතරයි තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි මුළු මූණෙම ආලේප කරගන්නවා ක්‍රීම් එක. ඇස්වටෙත් ගන්න. දැන් මේ වෙලාවේ බැරි වෙලාවත් ඇසට කළුවක් තියෙනවා නම් අන්ඩයි ක්‍රීම් ටිකක් අරගෙන ගන්න. සහ මං ගෙදෙද්දි ගන්න පුළුවන් ගොඩාක් දේවල් කියලා ඇති ඇසට කළුවටත්. ඉතින් ඒව ගන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම කරන දෙයක් තමයි අප්ලිෆ්ටින්. මෙහෙම මිට මොළවල උඩට ගෙනියනවා. හෙමින් ගෙනියනවා උඩට ගෙනියනවා. ඔව් ඒක තමන්ට කරගන්න පුළුවන් එක අන්තිමේ. පුළුවන් පුළුවන්. පිට පොඩි උත්සාහයක් දරමු. නෑ නෑ පහසුවෙන්ම පුළුවන් නේ. ඊළඟට පින්චින්. මෙහෙම තෙරපනවා මුළු කම්බුල් දෙකම. ඉතා සරල ක්‍රම කීපයක්. බොහොම සරල ක්‍රම කීපයක්. ඊට පස්සේ දැන් ඔතෙන්දි තද තෙරපුමක් යොදන්නේ නැහැ නේද? නෑ නෑ මේ එක දෙයක්වත් තදට කරන්නේ නැහැ. බොහොම හිංසිරු. මොකද ඇඟේ තියෙන සියුම මාංශ පේශීන් තියෙන මූණේනේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ බොහොම සියුමට කරන්න. ඊට පස්සේ අපි ඇහැ සම්පූර්ණයෙන්ම මසාජ් කරනවා. හෙමින් රවුමට යනවා රවුමක්. ඊළඟට ලොකු බිග් ගේට්. කුහරේ වටේට යනවා. වටේට. ඔන්න ඔය වගේ දේවල් තමයි ඉතින් අර වෙන කවුරු හරි කරන වෙලාවට අපිට සැනසෙල්ලක් දැනෙන්නේ නේද? ඒක නම් ඉතින්. ඊට පස්සේ ලිෆ්ටින් උඩට යනවා. නළල ප්‍රදේශයේ. ඔව්. ඊට පස්සේ අත් දෙක හොඳට රත් කරලා වහනවා. ඉතාම සරල පියවර කිහිපයක්. හරිම සරලයි. ඊට පස්සේ කරන්නේ නළල. නළලේ රවුමට රවුමට පිරිමදිනවා. ඊට පස්සේ ඇඟිලි දෙකක් මෙහෙම තියලා සිසර් මූවමන්ට් මෙහෙම කරනවා. තමුන්ට තනියෙන් කරගන්න පුළුවන් දේවල් තමයි මේ කරන්නේ ඔක්කොම. ඊට පස්සේ නිකට යට ඒ විදිහටම කරනවා. ඉතාම වැදගත් තැනක් නේද වයස වයස හංගවන තැනක් ඒ නිසා ඉතාම මහත් වෙනකොට ඩබල් චින්. ඊට පස්සේ වෙනස් වෙන තැනක් තමයි මේ දෙපැත්ත දෙපස. එතකොට අපි පොඩ්ඩක් පින්චින්නන් පැටි. තෙරපනවයි උඩට උඩට ගෙනියනවා. දැන් ඔය කියන දේවල් අපිට නිතර කරන්න පුළුවන්ද? දැන් ඩබල් චින් වගේ තියෙන එහෙම නැත්නම් අපි අර කියනවා ඒ වයස ගතිය හැඟවෙනවනේ දැන් මේ දෙපැත්තෙන් එහෙම නේද කාන්ති? මිසහල දැනගන්න බෑ නේද? නැත්නම් මේ ශේස්ත්‍රයේදි කියන එකක් තමයි හැමදේම ප්‍රමාණයකට ඕනට වඩා කරන්න නරකයි. දැන් දැනගත්ත කිලෝක හැමතිස්සම කරන්න බෑ. ඊට පස්සේ අපි මුළු මූණම ඇඟිලි තුඩු වලින් තට්ටු කරනවා. බොහොම සියුම් විදියට තට්ටු කරනවා. මං ඒ අතරේ කල්පනා කරන්නේ ඉතින් තමන්ගේ විෂයට ගැළපෙන විදියට දුවෙක් ඉන්න එක කොයිතරම් වාසනාවක්ද කියලා නේද? ඔන්න ඉතින් දුවෙක් ඉන්න අම්මලට හිතලා බලන්න වටින දේවල්. ඊට පස්සේ අපි දියරෙද්දක් ඇඳගෙන ඉන්නේ. අපි මේ හරිය ඔක්කොම ඇතුළට මසාජ් කරලා උඩට ගෙනියනවා. මෙහෙම අත තියලා තමුන්ටමනි කරලා උඩට ගෙනියනවා. ඊළඟට ප්‍රෙෂර් පොයින්ට්ස්. දැන් මූණේ තියෙනවා 15ක් විතර. මම වෙන දවසක වෙන වෙනම කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න. ඉස්සෙල්ලම පළවෙනි එක නළලේ මුඩ. තත්පර 30යි. දැන් ඕක දැන් තමන් කරගන්නවා නම් කොහොමද? කන්නඩියෙන් දැන් බලන් ඉන්නේ. දකුණු අත තමන්ට හුරු අත. ඔව් අරගෙන කන්නඩියෙන් මෙහෙම. මෙහෙම කන්නඩියෙන් බලන් ඉන්නේ අපි. ඇඟිල්ලෙන්. අන්න හරි. දැඩි පීඩනයකුත් නෙමෙයි. සරලවත් නෙමෙයි ටිකක් තද කළා. තප්පර 30යි. තප්පර 30යි. වැඩිය නෑ. හරි. ඊළඟට ඇඟිලි දෙකෙන් මෙතන. හරි. ඊළඟට මෙතන. නළල මැද. මුට්ටුවක් තියනවා වගේ. ඊට පස්සේ නහය කෙළවර. ඊට පස්සේ තොල් උඩ. කට දෙපැත්තේ. ඊට පස්සේ තොල යට.
ඇහේ මුල මෙතන. ඔව් ඊළඟට මෙතන පොඩි ඉස්සිල්ලක් වගේ තියෙන. ඔව් ඔව් ඔව්. ආ එතන. ඒක අතට දැනෙනවා ඊ තැන. ඔව්. මූණේ ගැඹුරුම තැන. hina වෙනකොට වල ගැහෙන තැන හරි. උසම තැන. හා. කන් දෙක. මෙතනත් හැරෙන තැනක් තියෙනවනේ මෙහෙම එනකොට හැරෙන තැනක් තියෙනවා හැරෙන තැන. ඒකත් අතට දැනෙනවා. අන්න හරි. ඊට පස්සේ බෙල්ලේ මෙතන. මෙතන. ඔව් මේ දෙපැත් දෙකක් තියෙනවා. දැඩි ලෙසත් නෙමෙයි හොඳට තත්පර 30 ගානේ මසාජ් කරනවා. මේ පුංචි මෙන්න මෙහෙම එක. අන්න හරි. තෙරපීම. පුංචි පුංචි තෙරපීම. ප්‍රෙෂර් පොයින්ට් කියන එකට සිංහලෙන් කියන්නේ නිල. 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 නිල උද්දීපනය කරනවා. මේ උද්දීපනයේ වාසි තක් ගාල පොඩ්ඩක් කියනවා වාසි ගොඩාක් තියෙනවා මම ඒකයි කිව්වේ ඒකට විනාඩි 10ක් 15ක් ඕනේ එහෙනම් අපි වෙන දවසක කියන්නම් ඒ වාසි මොනවාද ඊට පස්සේ හොඳම දෙයක් කරනවා සෙල්ෆ් ෆේෂල් එකදී මොකද්ද දැන් ෆේස් ලිෆ්ටින් කියන ඒවා තියෙනවනේ මූණේ මාංශ පේශීන් උඩට ගෙන යාම ඔය වෛද්‍යවරුන් විසින් කරනවා ඊළඟට සැලොන් එකකනම් කරනවා මේ තර්මෝ මාස්ක් එකේ අපිට තනියෙන් තමුන්ටම කරගන්න හොඳම දෙයක් තමයි කට හොඳට හුලං වලින් පුරව ගන්නවා. ඊට පස්සේ විනාඩියක් තට්ටු කරනවා. ඕකට කියනවා natural face lift කියලා. natural. ඒක අපි දෙන්නටත් කරන්න පුළුවන්. මෙහෙම කළා. විනාඩියයි. විනාඩියයි. වැඩි නෑ. natural face lift එකක්. ඒ කියන්නේ පහත් වූ මාංශ පේශීන් යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන් සරලම ක්‍රමයක්. සහ මන් දීලා ඇති පැක්ස් ගොඩක් වින්කල්ස් වලටයි විතර සුදු මදිය දාපුවා. ඔව් ඔව්. ආ එතකොට ඊට පස්සේ අපිට වැඩිපුර ක්‍රීම් තියනවා නම් ඉවත් කරලා අපිට පැක් එක දාන්න පුළුවන්. දැන් පැක් එක දාන්න ඕනේ අපේ අවශ්‍යතාවය අනුව. ඒ කියන්නේ සුදු වෙනව නම්, රින්කල්ස් තියනව නම්, වියලි සමක් යථා තත්ත්වයටපත් කරගන්න, එහෙම නැත්නම් කුරුලෑ සමක් පැල්ලම් තියනව නම්, මං කියන්නේ නැති ෆ්ලවර් පවර් පැක්ස්, ෆුඩ් පැක්ස්, ඔහොම ගොඩාක් පැක්ස් වර්ග කියලා තියෙනවා. තමුන්ට සුදුසු පැක් එකක් දාගන්න පුළුවන්. දාලා හැබැයි දැන් මෙහෙම උඩ කණ්ණඩිය දිහා බලන් ඉන්නේ නැහැ ගිහිල්ලා ඇඳක හාන්සි වෙන්න ඕනේ. ඔව්. හාන්සි වෙලා හැබැයි නිදා ගන්න බෑ. තත් විනාඩි 30කින් නැගිටලා මූණ හොදලා ඉවර වෙලා අපිට පුළුවන් ටෝන ටිකක් දාලා ටෝනත් ගොඩක් කියලා ඇති මම. ටෝන ටිකක් දාලා මොයිස්චරයිසින් ක්‍රීම් ටිකක් ගා ගන්න පුළුවන්. මේ ඔක්කොටම යයි විනාඩි 30ක් විතර. විනාඩි 30ක් විතර යයි. ඉතින් රූපලාවන්‍යාගාරයකට ගිහිල්ලා කාලය වැය කරන්න බැරි කෙනෙකුට ජීවිතේ විනාඩි 30ක් තමන් වෙනුවෙන් හොයාගන්න බැහැ කියන එක මං හිතන්නේ පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මෙන්න ඔබට ගෙදරටම ඇවිල්ලා බොහොම ආදරෙන් හැම දෙයක්ම පියවරෙන් පියවරට කිසි දෙයක් හංගන්නේ නැතුව, ඒ කියන්නේ වාසි සහ අවාසි මේ හැම එකක්ම පැහැදිලි කරලා කියලා දීපු එකේ බොහොම ආදරෙන් ඉල්ලා හිටනවා ඒ විනාඩි 30 ඔබ වෙනුවෙන් ගත කරන්න කියලා.